අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා. අපි කතා කිරීමට සූදානම් වන්නේ මොරටුව විශ්වවිද්‍යාලය විසින් සිදු කරන නවෝත්පාදන, ඒ වගේම අපේ රටට, ඒ වගේම ලෝකයට මොරටුව විශ්වවිද්‍යාලය විසින් දායාද කරන දේවල් පිළිබඳවයි අපි අද සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. අයිබෝන් කියවෝ පිළිගන්නවා අපගේ වැඩසටහන. අයිබෝන් ජාන්ත. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු ලංකාවේ නම් බහුතරයක් විශ්වවිද්‍යාලවල සිදුවන්නේ මේ ඉගැන්වීම, මොන හරි දෙයක් කියනවා, ඒව පොත්වල ලියාගන්නවා, නිබන්ධන ලබා දෙනවා, විභාග තියෙනවා, අවසානයේදී උපාධිය ලබාගෙන සමාජයට පිවිසෙනවා. හැබැයි ලෝකයේ අපි දන්නවා විශාල ප්‍රමුඛතම ආර්ථිකයන් ගොඩනැගුණු රටවල් වල ජපානය, ඇමරිකාව, වර්තමානයේ චීනය වුණත් මේ නවෝත්පාදන, කියන්නේ ඉනෝවේෂන්ස් කියන ඒවා මත තමයි ඔවුන්ගේ ආර්ථිකය රඳා පවතින්නේ. එතකොට ඔවුන්ගේ ආර්ථිකයේ රඳා පවතින නවෝත්පාදනයන් කරන්න මූලික තිමිරිගය, ඒ කියන්නේ මූලික තෝතැන්න බවට පත්වන්නේ විශ්වවිද්‍යාල. එතකොට මොරටුව විශ්වවිද්‍යාලය අපි විශ්වාස කරනවා මෙන්න මේ පාරේ ගමන් කරන විශ්වවිද්‍යාලයක් කියලා. ඔබ මේ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, ඔබ තමයි එහි ප්‍රධාන පුටුව මුලසුන හොබවන්නේ. මොන වගේ කාර්යභාරයක්ද මොරටුව විශ්වවිද්‍යාලය මෙන්න මේ ගමන් මගේ යෑමට මේ වන විට කරමින් සිටින්නේ? ජයන්ත, ඔබ කියපු දේ හරියටම හරි. මං හිතන්නේ විශ්වවිද්‍යාලයක් කිව්වහම සාමාන්‍යයෙන් මහජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ රැකියා ක්ෂේත්‍රයට අදාළ වෙන වෘත්තිකයන් බිහි කළා ඇති කරන ආයතනයක් කියලා. නමුත් විශ්වවිද්‍යාලයක් කිව්වහම ඔබ කියපු විදිහට ලෝකයේ හොඳ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල ගත්තහම අපි රැකියා ක්ෂේත්‍රයට, රැකියා ක්ෂේත්‍රයට අදාළ සුදුසු දැනුම, ඒ වගේම හැකියාවන් නැති, ඒකම ආකල්ප ඇති වෘත්තිකයන් බිහි කරන ගමන්ම අපි අලුත් දැනුම සොයන පර්යේෂණ කරන්න ඕනේ. ඒක තව පැත්තක්. ඒකම දැන් ලෝකයේ නැඹුරුවක් තියෙන විට අමතරව විශේෂයෙන්ම නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පිළිබඳව සෑහෙන දිරට ඉස්සරහට යනවා. ඉතින් මම හිතනවා මේ ලෝකේ හැමෝම කතා කරනවා මේක ටීචින්, රිසර්ච් ඇන් එන්ටර්ප්‍රයිස් කියලා. ඉතින් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඉතින් මොරටුව විශ්වවිද්‍යාලය ගත්තහම අපි දැන් අර ටීචින් පැත්තෙන්, නැත්නම් අපි රැකියාවට අදාළ වෘත්තිකයන් බිහි කිරීමට අමතරව ඒ වගේම අපි මේ ප්‍රධාන තැනක් දෙනවා පර්යේෂණ කළා නව දැනුම නිපදවීමත්. එතනින් එහාට ගිහිල්ලා අපි නවෝත්පාදන ක්‍රමයට ගිහිල්ලා ඊට එහාට ව්‍යවසායකත්වයන් බිහි කිරීම මේ අපි වැදගත් තැනක් කියලා ගන්නවා. ඉතින් ඔබව ප්‍රශ්නය ගත්තාම විශේෂයෙන් මේ නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය කියලා බැලුවහම මොරටු විශ්වවිද්‍යාලයේ ඕක ක්‍රම තුනකින් අතරම අපි ඒක ඇඩ්‍රස් කරනවා. අපිට කියන්න පුළුවන් මොරටු විශ්වවිද්‍යාලයේ මේ අවස්ථාව වෙනකොට අලුත් නැඹුරුවක්, අලුත් සංස්කෘතියක් ඇතන විශ්වවිද්‍යාලයේ තුල නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම සඳහා කරන ක්‍රියාමාර්ග වලින් ගොඩක් එවැනි සංස්කෘතියක් ඇති වෙලා තිනවා. ඉතින් විශේෂයෙන්ම අපි එළියට යන අපේ දරුවන් වෘත්තිකයන් විදිහට රැකියා ශාස්ත්‍රයේ දාන දරුවන් අපි ඇත්තරම මොට විශ්වවිද්‍යාලය දැනට කියනවා අපි we don't want our graduates to be job seekers but job creators. රැකියාවන් නිෂ්පාදනය කරන වෘත්තිකයන් විදිහට එළියට යන්න ඕන කියලා. ඉතින් ඒ අනුව විශ්වවිද්‍යාලයේ සෑහෙන වැඩකතර රාශියක් කරනවා ඉගෙනීමේ පටන් අරගෙන. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සිවිල් ඉංජිනේරු ගත්තොත් එහෙම සිවිල් ඉංජිනේරු විශේෂත්වයක් වෙන ගමන් එයාට අවශ්‍ය නම් ව්‍යවසායකයෙක් වෙන්න, ව්‍යවසායකයෙක් වෙන විදිහට අවශ්‍ය දැනුම විශ්වවිද්‍යාලය තුල දෙනවා. ඉතින් ඒකම විශ්වවිද්‍යාලයේ අපි සාමාන්‍ය පාඨමාලාවලට අමතරව අපේ විශ්වවිද්‍යාලය තුල වෙනම අපි ආචාර්යවරයෙක් ඉන්නවා මේ සංස්කෘතිය වැඩි දියුණු කිරීම සඳහා. අපි අතර මේ ආචාර්යවරයා සම්පූර්ණම යොදවලා තියෙන්නේ අපි රැකියා ශාස්ත්‍රයේම ලැබෙන මුදල් වලින්. අතරම IFS ආයතනය අපිට මිලියන 16ක් දීලා තිනවා අවුරුදු 3ක් පරාසයක් ඇතුළත මේ ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනයේ වැඩි දියුණු කිරීම සඳහා. ඉතින් ඔව්, අපි කැමති උදාහරණ මගින්ම දැනගන්න මොරටු විශ්වවිද්‍යාලය මේ වන විට මොන වගේ අලුත් දේවල්ද මේ අපේ ඔබලාගේ ශිෂ්‍යෝ සිදු කරමින් සිටින්නේ ව්‍යවසායක බවට පත් වෙන්න? අපි දැනට ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලයෙන් එළියට ගියපු අපි වෘත්තිකයන් ඉන්නවා කම්පනිස් කීපයක් හදලා රැකියා ශාස්ත්‍රයේ රැකියා දෙන. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ඔය ඩිජිටල් සිග්නල් ප්‍රොසෙසින් පැත්තට ගියහම පැරකුම් කියලා ආයතනයක් තියෙනවා. ඒක සෑහෙන දියුණුවට පත්වලා අවශ්‍ය පිටරටින් ගත්තොත් එහෙම සෑහෙන අපේ
ආදාම් රටේ තියෙන ෆොරින් කරන්සි එලියට යන්න නැතු වෙන අපේ රටේ සල්ලි ඉතිරි කර ගැනීම සඳහා අවශ්‍ය නිෂ්පාදනය ඉදිරිපත් කරනවා. ඊළඟට තව තියෙනවා මේ ඉෆෙක්ටිව් සොලියුෂන්ස් කියලා ආයතනයක් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් අපි මේ ගත්තොත් එහෙම අන්තර්ජාලයේ තියෙන පරාසය තුළ අන්තර්ජාලයෙන් ගන්න පුළුවන් ප්‍රති ඵල ප්‍රයෝජනට ගනිමින් සෑහෙන මේ යොදවන ඒ වගේම භාෂාව පිළිබඳ කම්පනිස් කීපයක්ම තියෙන අතරම දැනටම විශ්වවිද්‍යාලයෙන් එළියට ගිය වෘත්තිකයන් විසින් හදපු ඉතින් ඒ එකම මං හිතනවා ඒ අපි මේකට එච්චරම වැදගත්කමක් දෙන්නේ නැතුව තියෙන කාලෙම එළියට එපු කට්ටිය නමුත් දැන් විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ ඇතුළත අපි ඒ සංස්කෘතියක් ඇති කරමින් පවතින නිසා මම හිතනවා මීට වඩා ගොඩාක් සීග්‍රේ අනාගතයේදී විසායකව මොර්ටුවෙන් බිහිවේ කියලා අනිවාර්යයෙන්. එතකොට මොන වගේ ව්‍යාපෘතිද මේ වෙනකොට ශිෂ්‍යෝ යොමු වෙමින් සිටින්නේ අලුතෙන් කරන්න? ශිෂ්‍යන් ගත්තහම විශේෂයෙන්ම මං හිතන්නේ දැනට බැලුවම අන්තර්ජාලයට සහ ඉලෙක්ට්‍රොනික විශේෂේෂ්ඨට අදාළ ව්‍යාපෘති හරහා එනේව ගොඩක් වැඩි. ඉතින් විශේෂයෙන් මම මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කැමති මේ අප්‍රේල් 28 29 වෙනිදා තියෙන මොර්ටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ප්‍රදර්ශනයක්. ඒ ප්‍රදර්ශනයේ ඇත්තම කරන්නේ ඉංජිනේරු ශිෂ්‍යයන් විතින් අවසාන වසරේ ශිෂ්‍යයන් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් ව්‍යාපෘතියක් කරන්න ඕනේ. ව්‍යාපෘතිය ගොඩක් වෙලාවට අපි කරන ව්‍යාපෘතිය රැකියා ශේෂ්ඨට අදාළ. එහෙම නැත්නම් ඒ කාර්මික ශේෂ්ඨයට අවශ්‍ය පර්යේෂණ වලින් අපිට ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය දෙයක් තමයි කරන්නේ. ඉතින් ඒ ප්‍රදර්ශනයේ තුලින් අපි මහ ජනතාවට විශේෂයෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අපි මොර්ටු විශ්වවිද්‍යාලයේ කරන නව සොයා ගැනීම පිළිබඳ ප්‍රදර්ශනය අධ්‍යක්ෂ සහ අවබෝධ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. 28 කියන්නේ සිකුරාදා 29 කියන්නේ සෙනසුරාදා. මේ ප්‍රදර්ශනේ කොහෙද තියෙන්නේ? මොරටු විශ්වවිද්‍යාලයේ භූමිය තුළ තියෙන්නේ. අපි මේ වෙනකොටත් පාසල් 1000කට වැඩි අපි ආරාධනා කරලා තිනවා. අපි මේක අවස්ථාව කරගන්න ඕ සෑම පාසල් ශිෂ්‍යෙක් මේ වගේම මහ ජනතාව මේ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ අංශයෙන් ඉංජිනේරු අංශයෙන් අපි හදන නවෝත්පාදන පර්යේෂණ මගින් එළියට දෙන්න පුළුවන් දේවල් කියන විශ්වවිද්‍යාලයේ කරන කාර්ය ගත්තාම ඒවා ඒ වගේ විශ්වවිද්‍යාලයේ තියෙන පර්යේෂණාගාර පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය මොර්ටු විශ්වවිද්‍යාලයට පිවිසලා මේ ප්‍රදර්ශන කීයටද ආරම්භ වන්නේ කීයටද අවසන් වෙන්නේ? උදේ 9:00 තමයි 28 වෙනිදා ආරම්භ වෙන්නේ. හවස 5:00 වෙනකන් විතර වගේ තියෙන මම මත හරියට මට ෂුවර් නෑ ඒක වහන වෙලාව. විශ්වවිද්‍යාලයට කතා කර තහ ගන්න පුළුවන්. අනේ ගන්න පුළන්නේ අපි ඇත්තටම අපි ඒක ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා විශ්වවිද්‍යාලය වෙබ් එකට ගියත් බලා ගන්න පුළුවන්. ඔකම විස්තර. අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. ඊගා අප සමග කතා බහේ සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා අපි කතා කරමින් සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලය විසින් සිදු කරමින් තිබෙන නවෝත්පාදන කාර්යයන් ඒ වගේම ඔවුන් විසින් අධ්‍යයන කාරණාවලදී සිදු කරමින් තිබෙන අලුත් විශේෂී වෙනස්කම් පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. එතකොට දැන් අපි එක අංශයක් පිළිබඳව සාකච්ඡා කළා. එතකොට රටකට ඉදිරියට යන්න අපිට තව තව දේවල් අවශ්‍ය වෙනවා. වෙන වෙන මොන වගේ අංශ කෙරෙහිද අවධානය යොමු කරලා තිබෙන්නේ? මම දන්න තරමින් දුම්රිය ගේට්ටුව සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගන්න විශේෂෝ කටයුතු කරමින් ඉන්නවා. ඔව් ජයන්ත, අපි මම එක පැත්තක් තමයි කිව්වේ අපි අර අපේ වෘත්තිකයන් රැකියා ශේෂ්ඨයට අවශ්‍ය විදිහේ ව්‍යවසායකයන් විදිහට ඉදිකීම ව්‍යවසායකයන් බවට පත් කිරීම සම්බන්ධව ඒක මොටු විශ්වවිද්‍යාලය අපි හිතනවා විශේෂයෙන්ම තාක්ෂණික විශ්වවිද්‍යාලයක් නිසා අපේ යුතුකමක් තමයි අපේ රටේ කාර්මික ශේෂ්ත්‍රයට අවශ්‍යත් ඒ වගේම ජාතික වශයෙන් වැදගත් තාක්ෂණය යොමු කළා අපේ රැකියා ශේෂ්ත්‍රයටත් වඩා කාර්මික ශේෂ්ත්‍රය අපේ ආර්ථිකය දියුණු කිරීම සඳහාත් ඒ වගේම අපේ එදිනදා ජීවිතයේ වටිනකම නැත්තම් ජීවිතයේ තියෙන අපිට අවශ්‍ය දේවල් ගැන ඒ අවශ්‍ය තාක්ෂණය දීම සඳහාත් ඒකත් අපේ මොර්ටු විශ්වවිද්‍යාලයෙන් කරන යුතු කාර්යයක්. ඉතින් ඒ සම්බන්ධව ගත්තහම මොරටු විශ්වවිද්‍යාලයේ ජාතික වශයෙන් ප්‍රශ්න ගත්තහම විශේෂයෙන්ම අපි දන්නවා ඔබ දැන් කතා කරා මේ දුම්රිය පාර හරස් ගමන් කිරීම නිසා ඇත්තටම ගොඩාක් ඇක්සිඩන්ට්ස් වෙලා තිනවා. මොටු විශ්වවිද්‍යාලය ඇත්තටම දැනටම අපේ ශ්‍රී ලංකා රේල්වේ දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා අපි තාක්ෂණය යොදලා අපි සොලූෂන් එකක් හදලා තියෙනවා මේ ලෙවල් ක්‍රොසින් මේකට. ඉතින් ඒක දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක හදලා දැන් වෙනකොට ඇත්තටම රේල් ගේටු 100ක් ගේටු කියන්නේ සිග්නල් అలාම් සහ සිග්නල් ලයිට් සිස්ටම් එකත් එක්ක 200ක් අපි මුළු රටේ ලංකාවේ හැමතැන පළාතකම යොමු කරලා තිනවා. ඉතින් මිලියන මේක 900ක ප්‍රොජෙක්ට් එකක්. ඇතර මේ
කාර්ය අපි පිටරටක පිටරට තියෙන තාක්ෂණය ගෙනල්ල කරා නම් මේකට 100%ක් අනිවාර්යෙන් වැඩියෙන් යනවා. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම අපි ෆොරින් කරන්සි අපේ ඉතිරි කරන ගමන් අපේ ඇතරම රටේ ඉන්න විශේෂඥයන් ඥානය දිනු කරන ගමන් අපේ රටේ තියෙන ඉතා වැදගත් ප්‍රශ්නයක් ඉතා භයානක ප්‍රශ්නය කියලා කියන්න පුළුවන් ජීවිත නැතිවෙන ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලබන ගමන් අපි ඒව කරනවා. ඉතින් ඒ එක පැත්තක්. ඊට අමතරව ඇතරම අපේ මේ කාර්මික ශාස්ත්‍රයේ සම්බන්ධ වෙලා ලංකාවේ ආර්ථික දියුණුව ගත්තාම ඉතින් මොටු විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම කාර්මික ශාස්ත්‍රයෙන් තියෙන companies 7ක් 8ක් විතර ඇතරම් පර්යේෂණාගාර ඉදිරි කරලා තියෙනවා. ඒ පර්යේෂණාගාර වලින් ඒ කාර්මික ශාස්ත්‍රයට අවශ්‍ය තාක්ෂණය මොටු විශ්වවිද්‍යාලයේ තියෙන අපේ විශේෂඥයන් භාවිතා කරලා ඒව හදලා අපි ටෙක්නොලොජියක ට්‍රාන්ස් කරනවා ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් ඒ වගේ කීපයක් අපිට කියන්න පුළුවන්. අපිට තියෙනවා ඉස්සෙල්ලම හදපු දැන් අවුරුදු 15කට ඉස්සෙල්ලා ඩයලොග් යුනිවර්සිටි මොනිටුව මොබයිල් ටෙලිකොමියුනිකේෂන් ලැබ් කියලා. අතර මේකෙන් අපි දැන් ආයි මොනි කියලා ඒ රිමෝට් බේස් ස්ටේෂන් මොනිටරින් කියලා මේකක් ඒක දැන් අවුරුදු කීපයක් අතරම පාවිච්චි කරලා තිනවා. එතකොට මේ මොනි ස්ටේෂන් එකට යන්නේ නැතුව ඒ ස්ටේෂන් එක බිහේව් වෙන එක, එන්වයරන්මන්ට් එක, එතන තියෙන ටෙම්පරේචර් එක කොහොමද කියලා අපිට රිමෝට්ලි දරගන්න පුළුවන්. ඒක ඒ බේස් ස්ටේෂන් එක විතරක් නෙවෙයි අපි ඉස්සරහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි වැව් සඳහා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රේන්ෆෝල් ඩේටා ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන් ඒ රිමෝට් යන්නේ නැතුව. ඒකම අපි ඩෙවලොප් කරනවා ස්මාර්ට් මීටරින් කියලා. ස්මාර්ට් මීටර් කියන එකක් ලෙකෝ ආයතනයත් එක්ක එකතු වෙලා මොට විශ්වවිද්‍යාලය දියුණු කරනවා. ඒ මේ ඩයලොග් එකයි ලෙකෝ එක එක්ක. ඉතින් මේ ස්මාර්ට් මීටරින් කියන එකෙන් අතරම දැන් අර මීටර් එක ඉලෙක්ට්‍රිසිටි මීටර් එක කියවන කෙනා ගෙයක්කට ගිහිල්ලා බෙල්ලෙක් ගහලා දොර ඇරලා මේව කළා රිස් මේව දාලා පොලේ දාලා යනවා රටින් දාලා යන්නේ නැතුව ඇත්තටම හෙඩ් ඔෆිස් එකේ ඉඳලම කොහොමද කියලා කියවන්න පුළුවන් අපේ මීටර් එක. ඒ විතරක් නෙමෙයි ඒ මේ ගෙදර අයිතිකාරයාට තමන් කොහොමද මේ අපේ විදුලිය පාවිච්චි කරන්න කියලා දැනුමක් ලබා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් එවැනි දේවල් ගත්තාම අපි හිතනවා මේ ආර්ථිකයට එහෙම නැත්නම් අපේ ජීවිතයේ ගුණාත්මක භාව වැඩි කරන්න ගොඩක් දේවල් කරනවා කියලා. ඒකම කියන්න පුළුවන් අපේ තව පැත්තක් තියෙනවා බයෝමෙඩිකල් ඉන්ජිනියරින් කියලා. මම හිතන්නේ ලෝකයේ ඉතා මේ වැදගත් ශාස්ත්‍රයක් විදිහට යනවා බයෝමෙඩිකල් ඉන්ජිනියරින්. ඉතින් දැන්ටම ඇත්තටම අපේ විශ්වවිද්‍යාලය තුළ අපි හදලා තියෙනවා ඒ බයෝමෙඩිකල් ඉන්ජිනියරින් වලට අවශ්‍ය උපකරණ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ තියෙන මේ අපේ හෙල්ත් ශාස්ත්‍රයට ඒවා දෙන ගමන් වෛද්‍ය ශාස්ත්‍රය දෙන ගමන් පිටරටත් අපිටම අපනානය කිරීම සඳහා මේව කරන්න. ඉතින් මම හිතනවා මේ මෙවැනි කාර්යයන් වලින් අපේ ආර්ථිකය දියුණු වෙන ගමන්ම අපේ වෘත්තිකයන්ගේ ඥානය දියුණු වෙන ගමන් පරිශ්‍රයන් බවට පත් වෙන ගමන්ම මම හිතනවා රටේ ආර්ථිකයට සෑහෙන කැපවීමක් සෑහෙන දායකත්වයක් වෙනවා කියලා. ඒතකොට ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ මේ ස්ටාර්ට්අප් කම්පැනිස් ඒ කියන්නේ අලුතෙන් පටන් ගන්න නිකන් නැවුම් සමාගම් සඳහා එම්කසි අතහිත දීමක් කළා තිබුණා අනිවාර්යයෙන්ම. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර IFS ආයතනයේ දායකත්වයෙන් ඉන්නවා අපේ ආචාර්යවරෙක්. ඒ ආචාර්යවරයා මාර්ගයේ මුළු විශ්වවිද්‍යාලය තුළ සංස්කෘතියම වෙනස් වෙමින් පවතිනවා. අපේ අංශ ප්‍රධාන අපේ පීඨාධිපතිවරුන් ඒ හැමෝම සම්බන්ධ වෙමින් ඒ සංස්කෘතිය වෙනස් වෙලා වෙනස් වෙමින් පවතිනවා. ඉතින් අපි එකෙන් කරන්නේ අපි දැන් ඔය ඉන්ඩස්ට්‍රි එකේ තියෙන සමහරලාට ඔය කොම්පිටිෂන් එකක් තියලා ඉවර කරනවා. අපි හැම වෙලේම මොට විශ්වවිද්‍යාලයේ අයිඩියා එකක් අරගෙන ඒ වගේ අපි කියන එක මොරා වෙන්චර්ස් කියලා. දැන් මේ ඉපරේදා තිබුණ මොරා වෙන්චර්ස් කියලා 48ක් කම්පැනිස් ළමයිගේ කම්පැනිස් 48ක් ඒගොල්ලෝ ප්‍රසන්ට් කළා. ඒගොල්ලෝ එක එක ස්ටේජස් වලට ඇවිල්ලා අයිඩියා එක ඇවිල්ලා අපි ඒගොල්ලන්ට තෑගි දෙනවා. ඒගොල්ලන්ට සල්ලි දෙනවා. දැන් අතරම පටන් ගත්ත එක අපි 1,30,000ක් කිසිම බැඳීමක් නැතුව ආපු දියුණු කම්පැනිකට දුන්න ඔයගොල්ලෝ ස්ටාර්ට් කරගෙන එන්න කියලා. එතනින් එහාට අපි නවත්තන්නේ නැතුව විශ්වවිද්‍යාලය ඇතුළදී අවශ්‍ය ඥානය දෙමින් එක්ස්පර්ට් ඥානය දෙමින් උපදෙස් ලබා දෙමින් ඒ පහසුකම් පර්යේෂණාගාර තුළ ලබා දෙමින් ඒගොල්ලෝ දිගටම පස්සෙන් ඉන්න ඒගොල්ලෝ ජයග්‍රහණය ලබාගෙන යනකම්. ඉතින් ඒකත් එක්කම ඒක ඒ IFS ආයතනයට වඩා ඊටත් අමතරව අපේ විශ්වවිද්‍යාලයේ තිරතිනවා පොඩි ආයතනයක් එන්ටර්ප්‍රයිස් කියලා. මේක මම හිතන්නේ නැෂනල් යුනිවර්සිටි සිංගප්පූර් විශ්වවිද්‍යාලයේ ඉතාම හොඳට තියෙනවා. ඉතින් අපි ඒක ප්‍රොඩක්ට් ප්‍රයෝජනට අරගෙන ඒකෙන් අදහස් පාඩම් ඉගෙනගෙන මේ එන්ටර්ප්‍රයිස් එක හරහා අපි මේ විශ්වවිද්‍යාලයෙන් එන නවෝත්පාදනය ලබාගෙන ඉන්න ශිෂ්‍යයන් ඒ වගේම ආචාර්යවරුණත් කමක් නැහැ. එතනින් එහාට එළියට දාලා අපි කර්මාන්ත ශාස්ත්‍රයට යන්න මම හිතන්නේ ලොකු පාලමක් පාස් කරන්න ඕනේ. ඒක පාලමක් නැත්නම් ඒක වැටුනට යන්නේ නැත්නම් ඒක ඩෙත් වැලි කියලා කියනවා. ඉතින් එතනින් අපි බලාපොරොත්තු වෙන මේ සපෝට් එක දෙන්න මේ මෙන්ටරින් එක්ස්පර්ට් ඇඩ්වයිස් වෙන්චර් කැපිටල්ස් ඒ වගේ අරින් මේ දෙමින් මේ අර මොර වෙන්චර්ස් කියන එක හරහා
මාස තුනකට සැරයක් ඔය කොම්පිටිෂන එකක් තියමින් ඒ වගේ ඉනිෂියලි අයිඩියාස් ඊට පස්සේ ප්‍රෝටෝටයිප්ස් ඊට පස්සේ ලොන්චින් ඊට පස්සේ ෆයිනල් පිච්චින් ඒ විදිහට ගිහිල්ලා ඔය හැම සපෝට් එකක් කරගම ඉන්ටර්නැෂනල් කම්පනීස් එක මේ වෙලා අපේ අතර බලාපොරොත්තුවක් තියෙනවා 2027 වගේ වෙනකොට මුළු විශ්වවිද්‍යාලයෙන් ඇමරිකානු ඩොලර් 1 බිලියන් බිලියන එකක වටිනාකමක් ඇති සමාගමක් කොහොම හරි බිහි කරන්න ඕන කියලා. අපි අතරම මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. අප සමග කතා බහේ සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. ඔබ සඳහන් කළා ඇමරිකානු ඩොලර් බිලියන එක සමාගමක් ඇති කිරීම අපේක්ෂාවයි කියලා අපි ඉතාමත් සතුටු වෙනවා එවැනි ඉලක්කයක් මත වැඩ කිරීම පිළිබඳව. මොරටු විශ්වවිද්‍යාලයේ දරුවෝ පසුගිය කාලයේ කාර්යකකුත් හදලා අපි දැක්ක ජාත්‍යන්තරයට යනවා අනිවාර්යයෙන්ම. අතරම අපි බලාපොරොත්තු වෙන්නේ නැති තරම් දක්ෂ ශිෂ්‍යයන් මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්නවා. අපි අපිට කියන්න පුළුවන් ලංකාවේ මොට්ටු විශ්වවිද්‍යාලයේ විතරක් නෙවෙයි මහිතර මොට්ටු විශ්වවිද්‍යාලයට හොඳම ළමයි තමයි ඉන්නේ ඉංජිනේරු පීඨයට. ලංකාවේ ශිෂ්‍යයන් ගත්තහම මම හිතනවා ලෝකේ ඕනම රටක ඕනම අපි නවෝත්පාදනය කිරීම සඳහා දක්ෂ රටක ඉන්න ළමයිත් එක්ක තරඟ වැදිලා ජයග්‍රහණය කරන්න පුළුවන් ශිෂ්‍යය ලංකාවේ ඉන්නවා. ඇත්තම මේ හැබැයි මේකේ අඩුවක් තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවද ලංකාවේ? ඔය දක්ෂතාවයේ හැකියාව ගැන අපි සතුටු වෙනවා. අපේ ශ්‍රමය බලකායි අපේ මිනිස්සු ගාව තිබෙන ඒ කුසලතාවය. හැබැයි මොකක්ද හේතුවක් නිසා අපි තවමත් ඉන්නේ පසුගාමි තත්ත්වයක? අඩුවක් තියෙනවා. අඩුවක් තියෙනවා. ඒකේ අඩුව ඇත්තටම මම හිතනවා ඒක ඉක්මනට විසඳන්න පුළුවන් අඩුවක් නෙමෙයි කියලා. මම හිතන්නේ පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලයට ළමයි එනකොට පාසලේ අපේ උසස් පෙළ විභාගය සඳහා අපි ගොඩාක්ම කැප වෙලා විභාගයෙන් පාස් වීම සඳහා පමණක්ම අපි ඉගෙනීම කටයුතු කරන ක්‍රමෙත් වෙනසක් අවශ්‍ය වෙනවා. වෙනසක් අනිවාර්යම අවශ්‍යයි. සා ගැටලු තිබෙන බවත් ඔබ පිළිගන්නට සිදු වෙනවා. දැන් හැබැයි ඔබ ලංකාවේ ප්‍රධානම තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා. අනිවාර්යම. ඊටත් අමතරව මම හිතනවා අපි දෙමාපිය ගත්තත් එහෙම සාමාන්‍යයෙන් අම්මෙක් තාත්තෙක් ගන්න මගේ පුතා දුව මේ ආණ්ඩුවේ මෙන්න මෙතන නැත්තම් මේ ප්‍රයිවට් කම්පැනි මේ වගේ උසස් රස්සාවක් කරනවා කියලා මිසක් ව්‍යවසායකයෙක් කියලා කියනකට වඩා සායකෙක් හොඳ දක්ෂ කම්පැනියෙක් නම් කමන්නේ එක පාට යන්න බැරි නිසා මුලදී පටන් ගන්නකොට මේ රස්සාවකට යන්නේ නැතුව තමන්ගේ වැඩ කරමින් පොඩි කම්පැනියක් හදන්න පටන් ගත්තොත් මං හිතන්නේ අම්මල තාත්තල ඒකෙන් කරන්නේ බය වෙනවා. ඔයාලට රස්සාවකුත් නැති වෙයි, ඔයාලට මොකක්වත් නැති වෙයි කියලා මං හිතන්නේ වැඩ කරන්න නැතුව ඉන්නේ කියලා. ඒ සංස්කෘතියත් වෙනස් වෙන්න ඕන. ඒවා වෙනස් වෙමින් තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම ඔය බිල් ගේට් වගේ අතිදක්ෂ ව්‍යවසායකයෙක් ගත්තොත් එහෙම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ඉවර කරන්නතෝ මගදී දාලා ගිහිල්ලා තමයි එයා ඒතත්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි කියන්නේ නැහැ මගදී දාලා යන්නේ නැහැ නෑ එහෙම කියන්නේ නැහැ. නමුත් මං හිතන්නේ ආකල්පමේ වෙනසක් තියෙන්න ඕන. අපි ඇත්තටම අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මං හිතන්නේ අපිත් ඉස්සර වුණා නම් සමහරලාට එවැනි මානසිකත්වයක් තියෙන්න පුළුවන්. නමුත් අපි ගත්තොත් එහෙම අපි මුළු ජීවිත කාලය තුළම ආණ්ඩුවේ රස්සාවක් කරම හම්බ වෙන ගාණයි ඔය ගාන ඇත්තටම හරි ව්‍යවසායකයෙක් විදිහට ගත්තොත් මම හිතන්නේ අවුරුද්දක් දෙකක් ඇතුළත ලේසියෙන් හම්බ කරගන්න පුළුවන්. يعني සොච්චම් මුදලක් හොඳ ව්‍යවසායකයෙකුට ආණ්ඩුවේ ඉහළම රැකියාවක් කරන කෙනෙකුගේ මුදලක්. අනිවාර්යයෙන්ම. ඒකෙන් ඇත්තටම අපේ රටට සෑහෙන දායකත්වයක් දෙන්න පුළුවන් ආර්ථිකය නැගීම සඳහා. එතකොට මාචාර්යතුමනි දැන් අපි දන්නවා දැන් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් මොරටුව කියන්නේ මේ ටෙක් කම්පැනිස් පෞද්ගලික කාර්යයේ ලෝකේ අපි දන්නවා Facebook එතකොට ඒ වගේ මේ තාක්ෂණික සමාගම් තමයි ඉතා වේගෙන් ඉදිරියට දියුණු වුණේ. එතකොට අපේ රටේ අන්තර්ජාල ව්‍යාප්තිය 30%ක් වගේ වර්තමානයේ තිබෙන්නේ දවසක 100%ක් වෙයි. එතකොට අපේ 100%ක් වෙනකොට අපේ දරුවෝ අපේ සමාජයේ අපේ මිනිස්සු සූදානම් නොවුනොත් මේ පිටරටවල් වල ඉන්න තාක්ෂණික සමාගම් මේක මේ වෙළඳපොළ කොටස ඉතා වේගෙන් ඩැහැගෙනීමේ හැකියාවක් තිබෙනවා. එතකොට ඔබලා මේ සූදානම් කරන්නේ අනාගතය වෙනුවෙන් මේ වෙළඳපොළ සඳහාද? අනිවාර්යයෙන්ම. දැන් ඉස්සෙල්ලා අපි කතා කරන කම්පැනිස් ගත්තාම අපි ඇත්තට මේ ලෝකයේ තියෙන තාක්ෂණය වෙනස් වෙන විදිහට හැඩ ගැහුනේ නැතොත් අනිවාර්යයෙන්ම අපේ තරගකාරීත්වය නැති වෙනවා. රටක් විදිහට කම්පැනියක් විදිහට තරගකාරීත්වය නැති වෙනවා. ඉතින් මම හිතන්නේ මොටු විශ්වවිද්‍යාලයේ ඒකට සූදානම් වෙනවා. සූදානම් වෙමින් පවතිනවා. දැන් අර මම ඉස්සෙල්ලා කතා කරන කම්පැනිස් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ඒක ගත්තාම ඇත්තටම දැන්ට ඔය කොහොමද අපි ඔය අන්තර්ජාලය භාවිතා කරමින් ලෝකයක් එක ඉස්සරහට යන්නේ කොහොමද කියන එක මේ වෙනවා. මම හිතන්නේ ඒක අපි අනිවාර්යයෙන්ම දැනගෙන කර යුතු දෙයක්. විශ්වවිද්‍යාලය
විශ්වවිද්‍යාලයට ඇත්තටම ඒක අවශ්‍යම කාර්යයක් විශ්වවිද්‍යාලයේ ඥානය දෙනකොට අපි විශ්වවිද්‍යාලයේ ලංකාව ගැන විතරක් හිතන්නේ නැතුව අපි ග්ලෝබල් එම්ප්ලොයබිලිටි තමයි ගැන කතා කරන්නේ වෘත්තිකයක් ගත්තාම ලෝකේ ඕන තැනක කරන්න ඕනේ ඒ තාක්ෂණත් එක්ක යන ගමම්ම මම හිතන්නේ අපේ රටට අවශ්‍ය සුදු සහ මධ්‍යම ප්‍රමාණයේ මේ ව්‍යවසායකත්වයේ දියුණු කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ මේක රටට අදාළයි ගොඩක් ඉතින් ඒ පැත්තට මොකට විශ්වවිද්‍යාලයේ සැහැර දායකත්වයක් දෙනවා ඇත්තටම අපේ තියෙනවා අර MBA entrepreneurship එහෙම කෝස් එකක් ඒක ශිෂ්‍යයන් මේව කළා අපේ ව්‍යවසායකත්ව සායනය කියලා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් පාට මේ මේ ප්‍රොජෙක්ට් එකක් කරනවා ව්‍යවසායකත්ව සායනය කියලා. අපි සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ කාර්මිකයන් ගත්තාම ඒගොල්ලෝ ගෙනල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය තාක්ෂණ ඥානය දෙන ගමන් ඒගොල්ලන්ට අවශ්‍ය බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපාර ඥානය දෙන ගමන් ඒකත් සපෝට් කරනවා. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක්ම විශ්වවිද්‍යාලයෙන් විය යුතු දෙයක්. අපේ විශ්වවිද්‍යාලයක් රටේ ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕන නම්. ඉතින් මම හිතනවා මේ හැම පැත්තම බැලුවොත් අපේ පොලිසි ෆෝමියුලේෂන් එකත් එක්ක අපි හැමෝම ඒ වගේ ධනාත්මක ආකල්පයක් එක්ක ගියොත් එහෙම හිතනවා අපිට සෑහෙන රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා දායකත්වයක් දෙන්න පුළුවන් කියලා. එතකොට මේ පසුගිය කාලවලට වඩා මා කියන්නේ මේ පසුගිය කාල කියන්නේ මීට දශක කිහිපයකට වඩා දැන් මේ රිසර්ච් වලට ඒ වගේම ඉනෝවේෂන්ස් වලට යම්කිසි පෙළඹුමක් කියන්නේ අපි නිතරම කතා කරනවා මේව ගැන යම්කිසි එහෙම තිබෙනවා නැඹුරුවක් මොරටු විශ්වවිද්‍යාලය තුලත් අර අතීතයට වඩා මේ නැඹුරුව විශාල වශයෙන් දකින්නවාද? අධ්‍යාපන ක්‍රමය තුල එක දකින්නවාද ඔබ? අනිවාර්යයෙන්ම මම හිතනවා අපේ රටක් විදියට තව ඉස්සරහට යන්න ඊටත් වැඩිය අපි ඒක ප්‍රගුණ කරන්න ඕන. ලෝකේ ගත්තාම හැම තැනම විශේෂයෙන්ම ලෝකේ දැන් ඔගේ තියෙන අර ඉස්සර වගේ නෙවෙයි ඉස්සර මම හිතන අපි ගත්තොත් එහෙම ඕකේ කතාවක් තියෙනවා. අපේ ජීවිත කාලය බෙදුවොත් එහෙම පහුගිය මේ 800 වර්ෂ 800ක් අරගෙන ජීවිත කාලය 80ක් විදිහට අරගෙන 67ක් විදිහට අරගෙන බෙදුවොත් අපි ජීවිත කාල 80ක් කියන්න පුළුවන්. ඒ ජීවිත කාල sorry ජීවිත කාල 800ක් කියන්න පුළුවන්. ඒ ජීවිත කාල 800ක් ගත්තාම 650ක්ම ඉඳලා තියෙන මිනිස්සු ගල් ගුහාවල. ඒ විදිහට බලාගත්තොත් එහෙම මේ අවසාන සතකයේ තමයි මේ ලෝකෙ මෙච්චර දුරට දියුණු වෙලා තියෙන්නේ. අවසාන සතකයේ තමයි මේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් මේ අපි දැන් භාවිතා කරන හැම තාක්ෂණයක්ම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක දැන් මහා ශීඝ්‍රීම තාක්ෂණ දියුණුවක් යන ගමනක්. ඉදිරි දශකයේ ඉදිරි ශතකය තුළ හිතාගෙන බැරි විපර්යාසයක් සිදු වෙයි. අපිට හිතාගන්නවත් බෑ. ඉතින් මම හිතනවා මේ තාක්ෂණය එවැනි ශීඝ්‍රතාවයකින් දියුණු වෙනකොට අපි ඒකට හැදිලා නැති වුණොත් මම හිතන්නේ අපිට මේ තරඟකාරී ගේම් එකෙන් අනිවාර්යෙන්ම අයින් වෙන්න වෙනවා. ඉතින් මම හිතර ඒකට සූදානම් වෙන්න ඕන විශ්වවිද්‍යාල විදියට අපි වෘත්තිකයන් විදියට ඉංජිනේරුවන් විදියට අපි ඒක ලෑස්ති වෙනවා. ඇත්තම අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ තරඟකාරී ක්‍රීඩාවේ අපේ දරුවන් පුහුණු කිරීමේ ඔබට තවදුරටත් ඉතාමත්ම හොඳට කරන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුබපතනවා. අපි අද BIS 24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි සාකච්ඡා කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සමග අපි මෙවැනිම සාකච්ඡාවකින් නැවතත් හමු වෙමු.